මැතිවරණ කියලා කියන්නේ මැතිවරණයක් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී හොඳම මිත්‍රයා. අපි ත්‍රස්තවාදය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පරම හතුර කියලා ඉගෙන ගත්තා. පරම හතුර ත්‍රස්තවාදය. ළඟම මිත්‍රයා ප්‍රජාතන්ත්‍රවාදය. මෙයා අඬුවේ ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්න යන්නේ. අකුලන්න උත්සාහ ගන්න එකට බය වෙන්න එපා. ඒක කරන්න බෑ ආණ්ඩුවට. කරන්න බෑ. විශේෂයෙන්ම ජනාධිපතිවරණය. ඔව් අපි පිළිගත්තා. නොයෙකුත් ව්‍යස්ථාමය උපක්‍රම පාවිච්චි කළා. තාක්ෂණික කරුණු නිර්මාණය කළා. පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය. ළම නමුත් ජනාධිපතිවරණය කල් දමන්න බෑ ආණ්ඩුවට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31-3 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයේ කාල වකවානු නිශ්චිත කරලා තියෙනවා. නිශ්චිත කරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා පැහැදිලි. 31-3 යටතේ කාල වකවානු නිශ්චිත කරලා තියෙනවා. ධූරය දරන ජනාධිපතිරා තමන්ගේ ධූර කාලය නිමවීමට මසකට අඩු නොවන, මස දෙකකට වැඩි නොවන කාල සීමාවකදී මැතිවරණය පැවැත්විය යුත්තේය. හැබැයි අද අපි ඊටත් මෙහා පැත්තට එනවා. අද අපි තාම වගකීමෙන් ඔබට දරුන් දෙනවා. දෙසැම්බර් 9 අවසාන දවස. ඒක ඇත්ත ව්‍යවස්ථානුකූලව. හැබැයි දෙසැම්බර් මාසේ නෙමෙයි නොවැම්බර් මාසේ මැතිවරණය තියන්න වෙනවා ආණ්ඩුවට. ජනාධිපතිවරණය. ඇයි එහෙම තියන්න වෙන්නේ? දැනටමත් පක්ෂ ලේකම්වරුන් හම්බෙච්ච මැතිවරණ කොමසාරිස්තුමා දැනුම් දුන්නා සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන දැන් එතුමාගේ අතට ලැබිලා තියෙනවා. විභාග කොමසාරිස්තුමාගේ අතේ තියෙනවා. දෙසැම්බර් 2 සාමාන්‍ය පෙළ විභාගය පටන් ගන්නවා. දෙසැම්බර් 2 දින 3කට පෙර විභාග ශාලා බාර දෙන්නට වුණා විභාග කොමසාරිස්තුමාට. ඒ කියන්නේ නොවැම්බර් 30 දින 3කට පෙර විභාගයට. නොවැම්බර් 30 විභාග ශාලා බාර දෙන්නට වුණා. එහෙමනම් ඊළඟ මැතිවරණ පවත්වන සෙනසුරාදාවක් එන්නේ නොවැම්බර් මාසේ 23 වෙනිදා. එසේ අද අපි වගකීමෙන් රටට කියනවා ජනාධිපතිවරණය පැවැත්වීම කල් දැමිය හැකි අවසන් දිනය මේ නොවැම්බර් මාසේ 23 වෙනිදා බව. ඒ කියන්නේ හරියටම අද ඉඳලා සති 150 සමාවෙන දින, අද ඉඳලා හරියටම දින 154කින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. 154කට පෙර පැවැත්විය යුතුමයි. මෙරට ජනතාව ගැන සැකයක් තියාගන්න එපා. අවිශ්වාසයක් තියාගන්න එපා. ඒක අපේ රටේ මෞන නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දින 154යි. 155 වෙනි දවසේ මේ රටේ ඉන්නේ අලුත් ජනාධිපතිවරයෙක්.